ඇරිලා සල්ලි හම්බ කරන්න ඕනේ. එක්ක පොඩි ගාණක් හම්බ කරගෙන ට්‍රොපිකල් රටකට ගිහින් ඉන්න. ඒක ලංකාවගේ රටකට ඇවිත් ඉන්න. ඔයාලා 1000ක් විතර තිබ්බොත් ඉන්නත් පුළුවන් ලංකාවේ. ඇවිල්ලා. 2000ක් තිබ්බොත් හොඳටම ඉන්න පුළුවන්. හොඳද? ඒගොල්ලෝ දැන් ඇමරිකාවේ නිව්යෝක් වල හැමින ඩොලර් 5000 6000 ඕන. නෝමලි ඉන්න. ස්වීට් ගාණ. ඔව්. ඒ වගේ ගාණක් ඕන. ඉතින් හිතන්න එහෙ ඉන්න වීඩියෝ එඩිටර් කෙනෙක්. එයා 8000ක් හොයනවා. හොඳද? අද අපිට පිස්සු සීන් එකක් හද. ඩොලර් 8000. ඉතින් හේ නෝමල් පඩියක්. එතකොට එයා එහෙ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන. දැන් එයා හිතන මේක මෙච්චර දුවන්න ඕනේ නැහැ, මැරෙන්න ඕනේ නැහැ ජීවත් වෙන්න කියලා එයා අයින් වෙනවා. දැන් එහෙම ගුඩ අයින් වෙනවා. මේ රෙසිග්නේෂන් මිනිස්සු රෙසිග්නේෂන් දෙන එක වේව් එකක් වෙලා එහෙ. මේ චීනත් දැන් ඒ වේව් එක හමාගෙන යනවා. ඕක අපිට පුළුවන් ද බලන්න කැපිටලයිස් කරගන්න. එතකොට ඔන්න මමයි ඔයයි ගිහින් පිච් කරනවා. මමත් වීඩියෝ එඩිටර්, ඔයත් වීඩියෝ එඩිටර්. අපිට මට දෙන්න 2000ක්, මෙයාටත් දෙන්න 2000ක්. හොඳද? අපි ලංකාවේ ඉඳන් වැඩ කරන්න. හොඳ අපි අපිව ගෙන්න ගන්න ඒවත් තව කරදර වෙන්නේ. අපි මෙහි ඉඳන් වැඩ කරන්න වැඩ සුපීරියට කරලා දෙන්න. ඔයාගේ මෑන් අවර්ස් දෙගුණ වෙනවා. දැන් දෙන්නෙක් ඉන්නවනේ. හොඳද? ඔයා අපිට 8000ක් දෙන්න එපා, 4000ක් දෙන්න අපි දෙන්නට. දැන් ඔන්න මෑන් අවර් ගණ දෙගුණ වුණා, වියදම් භාගයක් වුණා. පර් මෑන් අවර් කෝස්ට් එක 4.5කට බැස්සා. බැස්සා. එයා සමහර විට කැමති වෙයි. සමහරට කැමති වෙයි. මෙහෙම මම මේ කියන්නේ තාමත් අඩුගාන ඔපචුනිටි එකක් දෙයි. chance එකක් දෙයි. මම මේ කියන්නේ theoretically. හොඳද? මේ theoretically කියන්නේ දැන් මේ මට හිතෙනේ මම මේ කියන්නේ sample එකක්. තවත් ওই තරම් තියනවා නේ. තව තියෙනවා. ඒක එක එක දේවල් හොය හොය යන්න ඕන. ඉතින් මේ දැන් එතකොට එහෙම වුණොත් එහෙම ලංකාවේ මිනිස්සුන්ට 2000ක් හම්බේ. මේ වෙලාවේ අපි රටක් විදිහට ටිකක් සල්ලි අඩු වෙලා කන්න නැතුව එහෙම අමාරු වෙන්නේ නේ. 2000ක් වටිනා මිනිස්සෙක්. වටිනව නෙවෙයි. අපි දැන් ලංකාව හොඳට තිබිච්ච කාලේ 2000 හොඳ පඩියක්. මාර ඩොලර් 1000ක් කියන්නේ ලක්ෂ 7ක්ද නැහැ. ලක්ෂ 4යි නේ. 3 3 හමාරයි. ලක්ෂ 7ක්. ඒ කියන්නේ අපි ලංකාව හොඳට තිබිච්ච කාලෙත් ලක්ෂ 7ක් කියන්නේ හොඳ ක්ලාසි පඩියක්.